අයිබුවන් තවත් වටිනා දවසක වටිනා කතා බාග ආරම්භය නීතිය යුක්තිය හා සාධාරණත්වය සමග. වැරැද්දක් කරොත් ඒකට දඬුවමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ යුක්තිය පසඳලීමේ යාන්ත්‍රණය සකස් වන්නේ මේ දඬුවම කියන කාරණය මත. හැබැයි මේකෙන් බැට කන පිරිසකුත් ඉන්නවා. ඒ අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකාරයන්. ඔවුන් විවිධාකාර ගැටලුවලට පීඩාවලට මුහුණ පානවා. සමරකට තර්ජන, ගර්ජන, මානසික පීඩා, ශාරීරික පීඩා. ඔවුන්ට පිළිසරණක් නැත්ද? ඔවුන්ට පිහිටක් මේ නීතිය තුළ නැත්ද? අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඒ සම්බන්ධව. ඔබත් ආරාධනා කරන ඔබටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ සම්බන්ධයෙන් කතා කරන්න සුපුරුදු පරිදි හද අපිත් එක්ක අපේ මැදිරියට ආරාධිත අමුත්තන් දෙදෙනෙක්ට අපි ආරාධනා කරා. එතුමා පිළිබඳව කතා කරද්දී එතුමා අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහත්මයා, එතකොට එතුමා අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධ ජාතික අධිකාරියේ වර්තමාන සභාපතිතුමා අයිබෝනවතුමාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා නීතිඥ සංගමේ සභාපතිතුමා, ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මැතිතුමා. අයිබෝන්. පොඩි හිනාවක තියලා තමයි පටන් ගත්තේ අපිත් එක්ක. හැමදාම එකතු වෙන නිසා. ජනාධිපති නීතිඥ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඇත්තටම දැන් මේ පනත ආරම්භ වෙලා ටික කාලයක්නේ. අපරාධ වින්දිතයා සහ සාක්ෂිකරුවා කියලා කියන්නේ කවුද? දැන් මේ පනත මුලින්ම සහතික කළා ඉදිරිපත් කළා තියෙන්නේ 2015 මාර්තු මාසේ 7 වෙනි දින. මම මේකට පසුබිමක් කියන්නම්. මේ පසුබිම වශයෙන් කියලා නම් මේක සාකච්ඡාමය වශයෙන් මේ පනතක් හැටියට ගේන්න ආරම්භයේ මගේ මතක ඇටි 2005 වර්ෂයේදී පමණ තමයි පටන් ගත්තේ. ඒ කාලේ මේක ඉතාමත්ම විශේෂ කාර්යයක් ඉටු කළා. දැනට දිවංගත SS විජේරත්න මහත්මයා, ඒ මහත්මයා ඒ කාලේ නීති ආධාර කොමිෂන් සභාවේ සභාපතිතුමා හැටියට කටයුතු කරනකොට මේක සංකල්පනාත්මක අදහස වශයෙන් ආරම්භ කරලා මට මතකයි ඒ කාලේ හිටපු අග්‍රනිශ්චකාරතුමා සරත් සිල්ව මහත්මයා සමග කතා කරනකොට, එතකොට යසන්ත කෝදාගුඩ මහත්මයා, එතකොට දැනට දිවංගත ප්‍රනාන්දු මහත්මිය මේ නීති කෙටුම් සම්පාදක තුමියක් හිටියා, ඉතාමත්ම දක්ෂ මහත්මියක්. මේ කට්ටිය තමයි මූලික වශයෙන් සම්බන්ධ වෙලා මේ නීතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමේ ආරම්භක කටයුත්ත කළේ. මම ඒ කාලේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හැටියට දීර්ඝ කාලයක් ගත්තයි නීතිය සකස් කරලා එළි දැක්වීම සඳහා. දැන් ඒක එළි දැක්වීමේ අවසාන ප්‍රතිඵලය තමයි මේ නීතිය වශයෙන් මේ දැන් තියෙන්නේ. දැනටත් මේක යම් යම් සංශෝධනයන්ට පාජන කිරීමට අපි කටයුතු කරගෙන යනවා. ඉතින් ඔබතුමිය අහපු ප්‍රශ්නෙට තියෙන පිළිතුර තියෙන්නේ මේ පනත ඇතුළෙමයි. මේ පනතේ 46 වෙනි වගන්තිය අර්ථ විග්‍රහයක් කරනවා. කවුද මේ අපරාධයක වින්දිතයෙක් කියන්නේ සහ කවුද අපරාධයක සාක්ෂිකරුවෙකු කියලා කියන්නේ කියලා, නරුවක සාක්ෂිකරුවෙකු කියන්නේ කියලා. දැන් මේකේ වැදගත්ම නීතිමය වශයෙන් වැදගත්ම කරුණු තමයි වින්දිතයෙකු යන්නව අපි නීතිමය වශයෙන් නිවැරදි විග්‍රහයකට ලක් කරලා තිබුණ නෑ මෙච්චර කාලයක්. ඒ වගේම සාක්ෂිකරුවයි කියන කෙනත් කිසිම අවස්ථාවකදී මේ රටේ නීතියෙන් විග්‍රහ කරලා තිබුණේ නෑ. සාක්ෂි අනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක සාක්ෂි ආඥාපනතේ කිව්වට සාක්ෂිකරුවෙක් කියන්නේ කවුද අදහස් කරන්නේ කියලා මේකේ නෑ. දැන් මේ නීතිය පැමිණීම සමග මේ කොට්ටාශ්‍ර දෙකට අර්ථ විග්‍රහයක් දීලා තියෙනවා. ඉතාමත්ම අවශ්‍ය වෙනවා ඒක හොඳින් අවබෝධ කරගන්න. මොකද ඒ අර්ථ විග්‍රහය මත තමයි ඔවුන්ට ලැබෙන ආරක්ෂාව. මොකද නීතියේ නම තමයි 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත. මේක සහතික කළ තියෙන්නේ 2015 මාර්තු මාසේ 7 වෙනි දින. එතකොට ඒ පනත යටතේ කොයි ආකාරයේ කාණ්ඩ දෙකකටද මේ ආරක්ෂණය සපයන්නේ කියන එක තේරුම් ගන්න නම් ඒ අර්ථ විග්‍රහයන් හොයන්න ඕන. අර්ථ විග්‍රහය තියෙන්නේ 46 වෙනි වගන්තියේ. කොයි ආකාරයටද මේගොල්ලෝ තේරුම් ගන්න කියලා. මේකේ මේක ලොකු ප්‍රශ්නයක්. මේක කෙටියෙන්ම විස්තර කරන්න අමාරුයි. නමුත් වින්දිතයයි කියන එක්කෙනා ඉතාම පුළුල් ස්තරයක ඉඳලා අර්ථ විග්‍රහ කරලා තියෙනවා. ඒකෙදී එයා අපරාධයක වින්දිතයෙකු, ළමා වින්දිතයෙකු ඇතුළුව යම්කිසි හෝ විදියක වරදක් අපරාධයක් හා සම්බන්ධව
ඒ විඳීමකට ලක් වෙන තැනැත්තෙක් සහ මූලික මනුෂ්‍ය අයිතිවාසිකම් කඩකිරීම වලට ලක් වෙන තැනැත්තෙකුත් කියන ඒ දෙකොට්ටාශයම ඇතුල් කරලා තියෙනවා මේ නීති යටතේ. මේක ඇවිල්ලා තියෙන මේ අර්ථ විග්‍රහය එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විඳිතය සම්බන්ධව තියෙන අර්ථ විග්‍රහයේ ඒකට අනුකූලව සකස් කරනු ලැබූ අර්ථ විග්‍රහයක්. ඒ පුළුල් ස්තරයක ඉඳලා ජාත්‍යන්තර මට්ටමේ ජාත්‍යන්තර නීර්ණයන්ට අනුකූලව සිදු කරනු ලැබූ අර්ථ විග්‍රහයක් මේක. ඊකට සාක්ෂිකාරයෙකු කෙනෙක් කෙනා පිළිබඳවත් ඉතාමත්ම විශාල විග්‍රහයක් කරලා තියෙනවා. සාක්ෂිකාරයෙකු කවුද කියන්නේ කියලා මම ඒක අදාරන්න ගියොත් මුළු දවසම මේ වෙනුවෙන් යාවි. ඉතින් ඒකින්ද මම කෙටියෙන් කියනවා නම් සාක්ෂිකාරයෙක් කියන එක ඉතාම නැවතර පුළුල් පරාසයක් තුල තියලා තියෙනවා. ඒකට ඒකේ ඊ වගන්ති අර්ථය ගත්තාම අධිකරණ කාර්යයක් සඳහා සම්බන්ධ වීමේදී සිතාසියක් ලැබූ කෙනෙකුත් ඇතුළත් වෙන නිසා සිවිල් නඩුවක සාක්ෂිකරුවෙකුත් ඇතුළු කිරීමේ හැකියාවක් තියෙන එක තමයි තියෙනවා කියන තමයි මගේ අදහස ඇරෙට ඒකේ අර්ථ විග්‍රහය වෙන්නේ. ඒක තමයි පුළුල්ම අර්ථ විග්‍රහය. ඒතොර අර්ථ විග්‍රහයන් දෙකයි. එකක් කවුද වින්දිතය, අනිත් එක සාක්ෂිකාරය. වින්දිතය සම්බන්ධව ගත්තාම අපරාධයකට ගොදුරු වෙන, අපරාධයකට පාත්‍ර වෙන මේකෙක් තියෙන වචනයක් උද්දේශිත වරදක්. උද්දේශිත වරදක් කියලා කියන්නේ සිංහලේ උද්දේශිත කියලා කියන්නේ සිදු කරනු ලැබුවායයි කියනු ලබන allegedly සිං ඉංග්‍රීසි වලින් කියන්නේ ඔව්. ඔප්පු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සැකයක් යම් කිසි අවස්ථාවෙන් ඉතාම සරල වශයෙන් කියනවා නම් අපි දන්නවා බොහොම අවස්ථාවලදී දැන් නොයෙකුත් බලපෑම් නිසා අපි කියමු sorry දූෂණයට ලක්විච්ච කාන්තාවක්, දරුවෙකු, ළමා වින්දිතයෙකු, ළමා අපචාරවලට ලක්විච්ච කෙනෙක්, ඒ වගේම යම් කිසි මරණයකට පත්වෙච්ච තැනැත්තා මරණයගේ පෞලි සමාජිකයෙක්ගේ මරණය සිදුවෙනවා දැක්කනම් මෙවැනි තැනැත්තන් අද වෙනකොට උසාවියකට එන්න තියෙන අකමැත්ත, ඒ වගේම බයට පත්වීම, නොයෙකුත් ප්‍රතිවලින් ඔවුන්ට එනවා තර්ජන, දේශපාලන වශයෙන් එන්න පුළුවන් තර්ජන, බල පුළුවන්කාරකම් තියෙන මිනිස්සුන්ගේ එන්න පුළුවන් තර්ජන, වැරද්ද කරපු මනුස්සයාගේ තියෙන මුදල්වල බලයට, එහෙම නැත්නම් සමාජීය බලයට ඒ තැනැත්තට සාක්ෂි දෙන්න එන්න එපයි කියන්න පුළුවන්. නොයෙකුත් ආකාරයේ වින්දනයන්ට ඔවුන්ට පත් කරන්න පුළුවන්. අනේ සියලු දෙනාවම ඇතුළත් වෙන අන්දමේ විශාල පරාසයක් තුළ තමයි මේ අර්ථ විග්‍රහයන් දෙක කරලා තියෙන්නේ. අන්න ඒගොල්ලන්ට ආරක්ෂාව සැපීම සඳහා තමයි මේ නීතිය අරගෙන ඇවිල්ලා තියෙන එක. ඉතාම වැදගත් දෙයක්. විත්තිකරුවෙකුට දෙන ආරක්ෂාව නීතියෙන් අපි දන්නවා ඒක සම්ප්‍රදායිකයි. මේක නව මුහුණුවරක් කරගෙන නව සම්ප්‍රදායක් නව ආකල්පයක් මත රටට අලුත් ක්‍රමවේදයක් හඳුන්ලා දෙනවා. මං හිතන්නේ යුක්තිය පසුදීමේ ක්‍රියාදාමයට විශාල විදියට මේකෙන් ඇති වෙනවා යම් කිසි සමතුලිත භාවයක් ඇති වෙන තත්ත්වයක්. පැරඩයිම් ෂිෆ්ටින් කියලා කියන්න පුළුවන්. මම එතුමා හොඳ තැනකින් නතර කරා. ඔබත් අවදීන් සිටින මේ දිනක ඔබ වන්නට බැරි නැහැ. ජනාධිපති නීතිඥතුමනි, ඔබතුමාගෙන් අහන්න කැමති මේ සාක්ෂිකරුවන් සහ වින්දිතයෙක්ට තියෙන අයිතිවාසිකම කොයි වගේද? දැන් මෙහෙම හිමිකමක් තියෙන්න ඕනේ. ඔව්, දැන් මේ අයිතිවාසිකම කියන එක උන්ට කරන එකට පැමිණිලා සාක්ෂි දෙන්න තියෙනා වූ බලය. ඒ බලය ඉස්සෙල්ලා හඳුනා ගැනීමක් කරලා තිබුණේ නැහැ. මෙතුමා කිව්වා වගේ 2005 සිට මේ වෙනුවෙන් විශාල සටනක් විවිධ ආයතන හරහා නීති ආධාර කොමිෂන් සභාවේ විශේෂ විජේරත්න මෙතුමා ඇතුළු විශාල පිරිසක් එකට දායක වෙලා හිටියා. ඉතින් මේවේ ප්‍රතිඵලයක් හැටියට වගේම වගට ගිහිල්ලා මේ අයගේ අයිතිවාසිකම් දැන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙනවා 260 වගන්තිය යටතේ අතෘප්තියටපත් පාර්ශ්වයක් වෙන්නේ නීතිවරයෙකුට පෙනී ඉන්න පුළුවන්. ඒක පිළිබඳව තර්ක කරලා ඒක ඉහළ අධිකරණයට ගිහිල්ලා එහිදී සිනමාව බණ්ඩාරනායක මැතිනිය ඉදිරිව ජගත්සේන කියන නඩු තීන්දුවේදී තීරණය වුණා මේ අතෘප්තියට වින්දිතේක් අතෘප්තියට පත් පාර්ශ්වයකට අභියාචනා අධිකරණයේ පවා නීතිත නියෝජනයක් කරන්න පුළුවන් කියලා. අන්න එතනට පමණක් සීමා වෙලා තිබුණු අවස්ථාවක තමයි මේ අයිතිවාසිකම ඔවුන්ට දැනෙන පරිදි සකස් කරන්න ඕනේ කියලා මේ පනතෙන් හෙළිදරව් කළේ. එතකොට මේ අධිකාරිය හරහා මේක දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන් හරහා මේ මහජනතාවට දැනුම් දෙන්න ඔබට
තියෙන ඒ සාක්ෂිකරුවෙක් හැටියට බයක් වෙන්න එපා. කිසිම අවස්ථාවක අධිකරණයකට පැමිණිලා කටයුතු කිරීමේදී ඔබව ආරක්ෂා කරන්න ඒ පනත හරහා තිබෙන ඒ අධිකාරිය ඇතුළු ඒ පනතින් ඒ ආරක්ෂාව සැරසෙනවා. ඉතින් ඒක තුළ අපේ සමාජයේ මිනිස්සුන්ට අපරාධයක් කරපු පුද්ගලයෙකුට නිකම්ම පැනලා යන්න හැකියාවක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී ඔවුනට ඉදිරිපත් වීම තුළ නිකම්ම ආරක්ෂාවක් නෙමෙයි, ඒක නීතිමය වශයෙන් ආරක්ෂාවක් ඇති වෙනවා. ඒ අයට පුළුවන්කම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපරාධ නඩුවක් අපි කතා කරන්නේ රජයට එරෙහිව වැරද්දක් කියලා. ඉතින් ඒ රජයට එරෙහිව වැරද්දක් වුණාම නීතිපති දෙපාර්තමේන්තුව තමයි ඒකට මැදිහත් වෙන්නේ. සමහර අවස්ථාවලදී මහේස්ත්‍රාත් අධිකරණය පොලිසිය ඉදිරිපත් වෙනවා. ඒකට පොලිසිය පවත්වාගෙන යන නඩු වෙනම තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණවල. එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව තමයි මහා අධිකරණයක නඩු පවත්වාගෙන යන්නේ. මේ වගේ අවස්ථාවක මේ කියන වින්දිත තැනැත්තාට හෝ සාක්ෂිකරුවෙකුට තමන් වෙනුවෙන් නීතිචවරයෙක් පෙනී සිටීම සම්බන්ධව නීතිපතිතුමාට ඒකේ බලයක් නැහැ. නීතිපතිතුමා කරන්නේ ඒ අයගේ තත්ත්වයන් ආරක්ෂා කරලා රජයේ වෙනුවෙන් පෙනී සිටීම. ඔවුනට පෞද්ගලික වශයෙන් නීතිපතිතුමාට සම්බන්ධකම් පවත්වන්න බෑ. මේ නිසා මේ අධිකාරිය හරහා ඒ අයට පුළුවන්කම තිබෙනවා නීතිඥ සහාය ලබාගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ඒතකොට නීතිඥ සහාය ලබා ගත්තට පස්සේ ඒ අයිතිවාසිකමක් හැටියට ඒ අයට අධිකරණයට ඉදිරිපත් වෙලා තමන්ගේ තිබෙන්නා වූ ඇයි මම වින්දිතෙක් වුණේ, මම විඳෙව්වේ මොකෙන්ද, මට තුවාල ලැබුණේ කොහොමද, ඒ තුවාල මට කොච්චර වියදමක් ගියාද, මම අද ඒ තුවාල වලින් වෙලා තියෙන තත්ත්වේ මොකද්ද, මට ඒකෙන් සම්පූර්ණම යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් වුණාද, මේ තත්ත්වයන් පිළිබඳව අධිකරණයේ ඉදිරියේදී කරුණු දක්වන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී ඔවුනට වන්දි නියම කිරීම, වන්දි මුදලක් ප්‍රදානය කිරීම සම්බන්ධෙනුත් අධිකරණයට සලකා බලන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් ගැන අපේ සමාජයේ සිටින අය දැනුවත් වෙලා සිටියොත් මම හිතන්නේ බය නැතුව මේ වගේ අපරාධයක් ඉදිරිපත් වුණාම වින්දිත පුද්ගලයන් එයි අධිකරණයට, ඒ වගේම සාක්ෂිකරුවන්වත් ආරක්ෂා කිරීම සඳහා මේ අධිකාරිය ක්‍රියා කරන නිසා සාක්ෂිකරුවන්ටත් බය නැතුව ඔවුන්ගේ ඒ තමන්ගේ සමාජයේ වෙනුවෙන් අපරාධයක් දුටුවාම ඒ වෙනුවෙන් සාක්ෂි දීමේ අයිතිවාසිකමක් ඔවුන්ට තියෙනවා. ඒක නීතියෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ගේ මේක කරන්න කියලා. ඒ අයට නිර්භයව ඇවිල්ලා සාක්ෂි දීමේ හැකියාව මේ තත්ත්වය තුළ දැන් රටේ පවතිනවා කියන එක පැහැදිලිව පේනවා. හොඳයි, අපේ දුරකථන ඇමතුම අපි සුපුරුදු පරිදි විවෘත කරන 0112 256 1016 කියන දුරකථන අංකය. ජනාධිපති නීතිඥවරුන් දෙපළක් ඇවිල්ලා ඉන්නේ ඔබලට යම් ගැටලු තියෙන පුළුවන්, ඔබතුමන්ලාට කතා කරන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන්, ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් අපේ දුරකථන ඇමතුම ඔස්සේ. ජනාධිපති නීතිඥතුමන් දැන් මේ යටතේ අධිකාරියක් තියෙනවා. අපි කතා කරමින් හිටියේ අධිකාරිය පිළිබඳව. දැන් ඔබතුමා වර්තමානයේ සභාපතිවරයා. දැන් ඒ අධිකාරියට එන්නේ ඉස්සෙල්ලා මම හිතන්නේ වැදගත් මේ මගේ මිත්‍ර අපේ නීතිඥ සභාපතිතුමා වැදගත් කරුණක් කිව්වා. මේ කොහොමද මේ වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේදී උන්ට ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන් කියලා. දැන් මේ පනත ඉතාම පුළුල් පනතක්. මේ පන්ති යම් සංශෝධන මේ අවස්ථාවේ කිරීගෙන යනවා. නමුත් විශාල පුළුල් පනතක්. ඉතින් නීතියක් පිළිබඳ තේරුම් ගන්න නම් නීතිය ඉස්සර කියවන්න ඕනේ. නැත්නම් නීතිය තේරුම් ගන්න බෑනේ. දැන් ඒකේ වැදගත්ම කරුණ තමයි මේ පනතේ අරමුණු තියෙන ඉස්සෙල්ලම. අරමුණු වශයෙන් වගන්ති දෙකෙන් සඳහන් කරනවා. ඊගාවට අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් කියන්නේ මොනවද කියන එක තුන්වන වගන්ති අර්ථයේ සඳහන් කරලා තියෙනවා. දැන් අපි දන්නවා අයිතිවාසිකම් සහ හිමිකම් පිළිබඳව අපේ දැනට පවතින මූලිකම නීතිය තමයි අනුක්‍රම ව්‍යවස්ථාව. ඒ තුන්වෙනි පරිච්ඡේදයේ මූලික මනුෂ්‍ය අයිතිවාසිකම් පිළිබඳ විශාල විග්‍රහයක් තියෙනවා. දැන් ඒ අරුණු විට මේ දවත ඉතාමත්ම වැදගත් අයිතිවාසිකම් පිළිබඳ හඳුන්වා දීමක් කරලා තියෙන පනතක් තමයි මේ පනත. ඒක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හා ආශ්‍රිතවම ගොඩනැංවනු ලැබූ පනතක්. ඉතින් ඒක කියවන්න ඕන කොයි වගේද මේ පනත සකස් වෙලා තියෙන ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සුරැකීම පිළිබඳව සඳහන් කරලා. ඉතින් මම උදාහරණයක් කියන්නම් මේ වෙලාවේදී මේ අහගෙන ඉන්න කට්ටියගේ අවශ්‍යතාවය සඳහා. දැන් අපරාධයක දැන් මේ අයිතිවාසිකම් සම්බන්ධව කියන අපරාධයක වින්දිතයෙකු හට සමානව සාධාරණව සහ එම වින්දිතයාගේ ගරුත්වයට සහ පෞද්ගලිකත්වයට ගෞරව වෙනසේ සලකා ගනු ලැබීම ඒක එයාගේ අයිතිවාසිකමක්. එයාට ගෞරව වෙන ඉදිරි සලකන්න ඕන. අපි දන්නවා පොලිස් ස්ථානවලට ගියාම වින්දිතයෝ
සමහර අවස්ථාවල උඟාක් කාලවලට ඒක අපි අහලා තියෙන දෙයක් තමයි මේ කාන්තා හිංසනයේ ලක්වන වින්දිතයන්. තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් පහර පහර කාලා ගෘහස්ත පීඩාවල් ප්‍රචණ්ඩත්වය දැයකට විරුද්ධව තියෙන පනත උඟාක් කාලවලට අපි දකිනවා. උඟාක් කාලවලට අපි අහනවා රට පුරාම ඉන්න වින්දිතේ ගැහණු කට්ටියගෙන් ඔවුන් පොලිස් ස්ථානවලට ගියාම පොලිසිය කියනවා කියලා මේ උඹේ මිනිහා උඹට ගහන්න නැත්ත වෙන කවුද ගහන්නේ කියලා පන්නලා දානවා. දැන් මේ වගේ දේවල් කරන්න දෙන්න බෑ. ඒක විශාල සමාජීය වශයෙන් සිදුවෙන වැටීමක්. මේ රටේ මේ කාන්තා හිංසනය, ගෘහස්ත හිංසනය කියන එක හරි ලොකු ප්‍රශ්නයක් ඒක. ඒක දරුවන්ට ප්‍රශ්නයක්, කාන්තාවන්ට ප්‍රශ්නයක්, සමාජීය ප්‍රශ්නයක්. දැන් මේ වගේ දේවල් සිදු කරන එක වැළැක්වීම සඳහා යොදා ගන්න පුළුවන් මේ පනත. ඒකට අයිතිවාසිකමක් හැටියට පොලිසියට කරන්න බෑ ඒ දේ එතනට ගියාම. ඒගොල්ලන්ට කියන්නේ ඔබ ගෙදර ගිහලා මිනිහත් එක්ක හොඳින් හිටපන් කියලා කියන කතාව කියන්න බෑ. ඒ මිනිස්යාගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕන. අපේ සමාජයේ දැනුවත් නැත්තේ එතන තමයි තියෙන ප්‍රශ්නේ. ඔව නැත්නම් අපේ සමාජය වශයෙන් විශාල සංකීර්ණ ප්‍රශ්න ඇතිවෙච්ච අවස්ථාවක් මේ අපේ සමාජයේ. ඒක තුලින් සෝද දැන් අපේ පොලිස් ස්ථානවල වෙනම ඒකක පිහිටවල තියෙනවා. ඔව් දැන් ඒ කිසි දෙයක් හරියාකාරව සිදු වෙන්නේ නැහැ. දැන් මේ මේ බලගන්නත් අපි දැන් ගෙනත්ලා මේක හරියට බලාත්මක කරන් පස්සේ මෙවැනි දේවල් වලදී යම් කිසි ඒ වින්දිතේකට ඒ අවශ්‍ය ආරක්ෂණය සපයා නොදෙන කෙනෙක්ව ඒ මතම පදනම් කරගෙන ඌට විරුද්ධව කටයුතු කරන්න අවස්ථාවක් මේ බලයේ තමයි මේක තියෙන ඉතාම වැදගත් දේ. මොකද මෙතෙක් කල් විනේ ඒ අය පන්නලා දැම්මම මේගොල්ලෝ අසරණ වෙලා ඔවුන් ඉතාමත් තවත් උරටත් වින්දිතයන් බවට පත් වෙනවා. එතකොට ඒක අයිතිවාසිකම් එක පැත්තකින් ගොඩනංගනවා. අනිත් පැත්තෙන් එවැනි අයිතිවාසිකම් කඩකිරීම වරදක් බවට පත් කරලා තියෙනවා. අපරාධ වරදක් බවට. නොතන ඔක තියෙන වැදගත්කම පනත යටතේ. එක පැත්තකින් අයිතිවාසිකම් ගොඩනැංවීමක් කරන අතරම ඒ අයිතිවාසිකම් කඩකිරීම අපරාධ නීති යටතේ අපරාධයක් බවට පත් කරලා තියෙනවා. ඒක තියෙනවා වගන්ති 8. 8 වගන්තිය කියන අපරාධක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට එරෙහිව සිදුවෙන වැරදි මොනවද කියලා. දැන් ඒ වැරදි ඉතාමත්ම පුළුල් ස්තරයක පිහිටවලා තියෙනවා. එකක් මං කියලා දෙන්නම්. එතකොට මේකේ මේ අවස්ථාවේ මේක තේරුම් කිරීම සඳහා යම් තැනැත්තෙක් විසින් අපරාධයක වින්දිතයෙකු සාක්ෂිකරුවෙකුට තැති ගැන්වීමේ හෝ අපරාධයක වින්දිතයෙකු සාක්ෂිකරුවෙකු විසින් නීතිය බලාත්මක කිරීමේ අධිකාරියකේ තැනැත්තාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් හෝ යම් අධිකරණ හෝ අර්ධ අධිකරණ කටයුත්තේ සාක්ෂි දීමෙන් වැළැක්වීමේ හෝ ඒ තැනැත්තාට එරෙහිව පවර් කරනු ලැබූ පැමිණිල්ලක් හෝ පවරනු ලැබූ නඩු කටයුත්තක් ඉල්ලාස් කර ගැනීමට බල කිරීමේ අරමුණෙන් අපි දන්නවා ගාව කාලවලට දැන් අපි එක කාලයක් ඇව්වා අර ගැහන් 100ක්ද කොහෙද දූෂණය කරපු මිනිස්සෙකේ දේශපාලන බලපෑම් මත ඒ මිනිස්සුට සාක්ෂි දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ උසාවිය අවසානයේදී. ඉතින් අන්න එවැනි අවස්ථාවල් තමයි මේ නීති අරදී අපි යොමු අපේ අවධානයට යොමු කරවන්නේ. නඩු කටයුත්තක් ඉස් කර ගැනීමට බල කිරීමේ අරමුණින් අපරාධයක වින්දිතයෙකුගේ සාක්ෂිකරුවගේ ශරීරයට කීර්ති නාමයට හෝ දේපලවලට නැතහොත් එම වින්දිතයාට හෝ සාක්ෂිකරුව සම්බන්ධයෙන් ඇති වෙනත් යම් තැනැත්තෙකුගේ ශරීරයට කීර්ති නාමයට හෝ දේපලවලට හානියක් සිදු කරන සිදු කිරීමට තර්ජනය කරන කෙනෙකු ඒක අපරාධ වර්ධක්. ඒ වෙනුවට ඒ වගේ වරදකට දඬුවම් ලබන කෙනෙක් දැන් එතනදී පරීක්ෂණය කළා නීතිපතිවරයා මාර්ගයෙන් අධිචෝදනා පත්‍ර යොමු කරනවා. වරදක් සිදු කරන ලැබුව අතර මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබුව විට අවුරුදු 10කට නොවැඩි බන්ධනාගාරගත කිරීමේ දඬුවමකට ලක් කරන්න පුළුවන්. පොලිස් නිලධාරියෙක් මේ තත්ත්වයට වැටුණා නම් එයාට විරුද්ධවත් පරීක්ෂණය කරන්න පුළුවන්. දැන් අන්න ඒ ආන්තරණය කොහොමද ක්‍රියාත්මක වන්නේ? ඒ වෙනුවෙන් ස්වාධීන පොලිස් කොට්ටාශයක් පොලිස්පතිවරයාගේ යටතේ තියෙනවා. ඒක අපේ අධිකාරියත් එක්ක වැඩ කරන්නේ. අපි මේක තවත් ස්වාධීන කරන්න දැන් කටයුතු කරගෙන යනවා. මේ හරිය මේ නීතිය සංශෝධනය කරලා ඒ කොට්ටාශයට පුළුවන් එම කටයුතු විමර්ශනය කරන්න. ටෝච් ඇක්ට් එක යටතේ. ඒ කියන්නේ මේ වද හිංසා පැමිණීමේ පනත යටතේ 11 වෙනි වගන්ති යටතේ. ඒ කියන්නේ මානව හිමිකම් පිළිබඳ 11 වෙනි වගන්ති යටතේ. යම්කිසි කෙනෙකුට වරදක් කළා නම් ඒක බොහොම වෙලාවට ඒකට අහුවෙන්නේ පොලිස් නිලධාරි මහත්වරු. ඒක කොහොමද පරීක්ෂා කරන්නේ? කරලි වෙලා ඊට විරුද්ධව නඩු පැවරීමේ කාර්ය සඳහා අවශ්‍ය කරන පදනමක් මේකෙන් සඳහන් කරනවා. ඒ අපරාධ. එතකොට මම කිව්වා මේ පනත බලගත වීම සමග එක පැත්තකින් අපරාධයන් අඳුරාගෙන තියෙනවා, අනිත් පැත්තෙන් අයිතිවාසිකම් අඳුරාගෙන තියෙනවා. අර අයිතිවාසිකම් ආරක්ෂණය කිරීමේ කාර්යයට තමයි විශේෂ වශයෙන්ම අධිකාරියට බල දීලා තියෙන්නේ. අන්න ඒ වෙනුවෙන් පුළුල් ස්තරයක පිහිටුවලා අධිකාරියක් පිහිටලා තියෙනවා.
මෙතනදී අර පොලිසියෙන් ගිහිල්ලා ඒ අයට කරදරයක් වුණොත් එහෙම අපිට වෙලා තියෙන දැන් ආයෙ ගිහිල්ලා කාටද පැමිණිලි කරන්න කියලා. මේ පැමිණිලි කරන එක නැවත නවත්තන්න මෙතුමන්ලගේ ඒ අධිකාරියේ හරහා සම්බන්ධ වෙච්ච විශේෂ පොලිස් කොට්ටාෂයක් තියෙනවා. ඒක දැනුවත් වෙන්න ඕනේ අපේ ජනතාව. මොකද ඒකට ගිහිල්ලා බය නැතුව පොලිස් නිලධාරියෙකුට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට තමන්ට මේ නඩුවෙන් ඉල්ලාස් වෙන්න හරි නැත්නම් ඉස්ස් කර ගන්න හරි සාක්ෂි දෙන්න එපා කියන එකට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. අනිත් එක නීතිච්චතමනේ මම හිතන්නේ මේ සියල්ල සංඥා වැරදි. අප ලබා දිය නොහැකි වැරදි. මම හිතන්නේ විශේෂ කාරණා මත තමයි අභියාචන අධිකරණයට යන්න පුළුවන්. යුවද සිල්වා මැතිතුමනේ මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් කොයි වගේ දායකයක්ද මේ විඳිතයන් සම්බන්ධව ලබා දෙන්නේ ඔබතුමා සභාපතිවරයා? මෙහිදී අපි මේ ගැන පනත පළ වුණාට පස්සේ මෙතුමා ඒ තනතුරට පත් වුණාට පස්සේ මම හිතන්නේ අපිට ඉතාමත් සමීපව වැඩ කරන්න හැකියාව ලැබිලා තිනවා. ඉතින් මෙතුමා හමු වෙච්ච වෙලාවේ මෙතුමා කිව්වේ මේක ඉස්ලාම නීතිච්ච ප්‍රජාවට මේ පනත ගැන මේක පුළුල් පනතක් කියන එතුමා කියපු විදිහට මේක හොඳින් කියවන්න ඕනේ. ඒකේ එකක් එකක් නෑර කියෙව්වහම තමයි තේරෙන්නේ කොයිතරම් සේවාවක් ඉතාමත්ම උනන්දුවෙන් කළොත් කරලා දෙන්න පුළුවන්ද අපේ ජනතාවට කියන. මොකද වින්දිතයන් සහ සාක්ෂිකරුවන් කියන්නේ මේ සමාජයේ යහපැවැත්ම පිණිස ඉතාම වැදගත් කොටසයි. ඉතින් ඒක නිසා අපි මූලික වශයෙන් මේ දවස්වල නීති සංගමයේ හැටියට කරුණු ලබන්නේ මෙතුමන්ලා සමග සම්බන්ධ වෙලා විවිධ පළාත්වලට ගිහිල්ලා කොළඹින් දැන් අපි පටන් අරන් තිනවා. කොළඹ අපි සම්මන්ත්‍රණ දෙකක් පැවැත්තුවා. ඒ වැඩමුළුවලදී නීතිච්ච ප්‍රජාව දැනුවත් කරනවා මේ පනතේ තියෙන වටිනාකම සහ ඒක ඒ අයට ගිහිල්ලා කොහොමද ජනතාවට දැනුම් දෙන්නේ කියලා. ඉතින් මේක පුළුල් ලෙස ව්‍යාප්ත කරලා අපි බලාපොරොත්තු වෙනවා විවිධ ප්‍රදේශවල නීති සංගමය සමග දහනත්වයෙන් මේ වැඩසටහන හරහා ඒ පනතේ තියෙන වටිනාකම දැනුවත් කරන්න. මම හිතනවා මෙතුමන්ලා ඊට එහා තවත් යන ස්ථාවරයකට යනවා. ඒ කියන්නේ ජනතාවට මේ දේ දැනුම් දෙන්න කියලා. එතකොට ඒ වගේ අවස්ථාවලදී මෙවැනි වැඩසටහන් හෝ ඒ ස්ථානවලට ගිහිල්ලා ග්‍රාම සේවක කොට්ටාස මට්ටමින් පොලිස් කොට්ටාස මට්ටමින් කරුණු ලබන වැඩසටහන් වලට අපි දැනුම් දීලා තියෙන්නේ අපේ සම්පත් දායකත්වයේ දෙන්න අපි එක හෙලාම සූදානම් වෙලා සිටිනවා කියලා. මොකද ඒක අපේ යුතුයකමක් අපේ සමාජ වගකීමක් කියන එක අපි තේරුම් අරන් තිනවා. ඉතින් මම හිතනවා ඊට අමතරව නීතිඥ සහාය අවශ්‍ය නම් මම මෙතුමට කිව්වේ යම් කිසි කෙනෙක් ඇවිල්ලා මේ වෙලාවේදී සර් අපිට වෙනුවෙන් කතා කරන්න අපිට නීතිඥ සහායක් ඕනේ, අපිට මුදල් නැහැ, ඒ නිසා මොන හරි අපිට ඒකට සහභාගී වෙන්න කරගන්න, අපි අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන්න, අපිට වන්දි ලබා ගන්න, අපිට නීති සහාය පිළිබඳ අප වෙත දැනුම් දෙනවා නම් අපිට පුළුවන් නීති ආධාර කොමිෂන් සභාව හෝ අපේ තිබෙනවා නීති ආධාර පදනම මේ දෙක හරහා ඒ අයට උදව් කරන්න ඒ අය වෙනුවෙන් කටයුතු කරන්න. ඉතින් මම හිතනවා නීතිය පිළිබඳව නොදැනීම සමාවට හේතුවක් නොවේ. නීතිය දැනුවත් කිරීම නීතිඥ ප්‍රජාවගේ වගකීම කියන සංකල්පය අපි නීති සතිය හරහා ආරම්භ කළා. ඉතින් ඒ තුළින් මෙතනදීත් අපි කියන්නේ ඔබට අවශ්‍ය දෙයක් ඒ වගේ වින්දිතයෙක් හැටියට හෝ සාක්ෂිකරුවෙක් හැටියට යම් දෙයක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවනะ ඔබගේ ඒ ගැටලුව සම්බන්ධව මේ පනතෙන් ප්‍රයෝජන ගන්න ඒ සම්බන්ධව ඇවිල්ලා ඒ අධිකාරියට හෝ නීති සංගමයට ඒ පිළිබඳ දැනුම් දීමක් කරන්න කියලා. මම හිතන්නේ මේ සෝදගම්ඩ ජනාධිපති නීතිඥතුමනේ දැන් පොලිසියේ මෙහිදී කාර්යභාරය හරිම සුවිශේෂයි. අපි මේ පිළිබඳව යමක් කතා කරන්න ඕන. ඔව්. දැන් ඉස්සෙල්ලා මම කියනවා ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ අපේ නීතිඥ සංගමේ සභාපතිතුමාට විශාල උනන්දුවක් අරගෙන මේ සම්බන්ධව අපිට සහයෝගයක් දැක්වුවා. මේ ළඟදී නීතිඥ ප්‍රජාව මේ සම්බන්ධ දැනුවත් කිරීම සඳහා විශාල වැඩමුළු දෙකක් තිබ්බා. ඉතාම සාර්ථකයි. 80ක පමණ එකක්, ඊට පස්සේ තවත් 100ක පමණ නීති සංඝ කට්ටියක් සහභාගී වුණා එකට ඒ නීති ආධාර කොමිෂන් සභාවෙන් ඒ වගේ තැන්වලින්. දැන් මේක ඒ නීතිඥ මහත්වරුන්ට මහත්මීන්ට මේකෙදි විශාල දායකත්වයක් සපයන්න තියෙනවා. එතුමා කිව්වා වගේ ඒක ඉතාම වැදගත් මේ පනත යටතේ. මොකද ඉස්සරහට එනකොට දැන් අපි විත්තිකාරයෙකුගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා කරනු ලබන සියලු කැපවීම වගේම සමාන මට්ටමකින් වින්දිතයා සහ සාක්ෂිකරුවාගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා අවශ්‍ය නීති සහාය ලබා දීමේ නීතිමය හැකියාව මේ පනත යටතේ බලගන්නලා තියෙනවා. මුදල් නැති කට්ටියට නීති ආධාර කොමිෂන් සභාවේ මම නම් හිතනවා වෙනම කොටසක් හරිගස්සන්න වෙයි. මේ වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මේ නීතිය පරගැන්වීමට වෙනම කොටසක් හරිගස්සලා එවැනි වෙනම පුහුණු කිරීමක් වෙන්න ඕනේ. ඒක තමයි මේ යාන්ත්‍රණය ශක්තිමත් ඉස්සරහට යන්නේ. ඒතකොට නීති ප්‍රජාව වශයෙන් ගත්තහමත් ඒ තැනැත්තන්ගේ අවශ්‍යතාවයන් පිරිමහ ගැනීම සඳහා දැන් එතකොට
මෙතුමා ඉතාම හොඳ කටයුත්තක් කාරණයක් කිව්වා. දැන් අර අර ජගත්සේන නඩුවට අනුව දැනට තියෙනවා සීමිත ප්‍රමාණයකට ඒ නඩුවේ ප්‍රතිඵලයක් වශයෙන් අධිකරණ සංවිධාන පනතේ 16 වෙනි හරි 17 වෙනි වගන්තියත් සංශෝධනය කරලා ඒ කොයි ආකාරයටද අතෘප්තියට පත්විච්ච තැනැත්තෙකුට නීති කෘත්‍යයක් සඳහා එතුල් වෙන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන ඒ නීතිය දැන් සම්පාදනය වෙලා තියෙනවා. නමුත් මේක තුළ ඒ සියලු කටයුතු දැන් ප්‍රසාරණය සිදු කිරීමක් වෙලා තියෙනවා. මේක ජාත්‍යන්තර වශයෙන් බැලුවොතින් මම දන්න හැටියට අහලා තියෙනවා. දැන් ඔය ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට්ස් වගේ තැන්වල විඳිතය වෙනුවෙන් වෙනම දේශනයක් පැවැත්වීමට පවා හැකියාවක් තියෙනවා. නමුත් තාම ඒ දුරට යන්න තරම් හැකියාවක් අපිට නැහැ. මොකද අපේ මේ තියෙන මේ ක්‍රමවේදයට අනුව ඇඩ්වර්සීරියල් සිස්ටම් දෙපැත්තක් එක පැත්තක රජය අනිත් පැත්තට විත්තිය වෙනුවෙන් පිණිසින්න කට්ටිය ඒගොල්ලෝ තමයි මේ තර්ක විතර්ක ඉදිරිපත් කළ නඩුවක් විසඳන්නේ. නමුත් මේ අවස්ථාවේදී ගත්තාම මේ පනතත් එක්ක යම් කිසි අපරාධයක් සිදුවෙන අවස්ථාවේ ඉඳලා ඒ කියන්නේ ඒක ඔප්පු කිරීමක් සිදුව යුතු වෙන්නේ කෙනෙක් අත්අඩංගුවට ගැනීමක් විය යුතු වන්නේ සැකයක් ඇතිවිච්ච අවස්ථාවේ ඉඳලම ඒ සැකය හා අදාළව ඒ වින්දනයට පත්විච්ච තැනැත්තට ඒ සාක්ෂිකරුවට තමන්ට ආරක්ෂාවක් සොයා ගන්න පුළුවන්කම තියෙනවා. අන්නේ ආරක්ෂාව ලබා ගැනීමේදී නීතිඥ ප්‍රජාවෙන් සෑහෙන ලොකු පිළිසරණක් ලබා ගන්න පුළුවන්. ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. මේ නීතිය ඇති යම් යම් කරුණු මත පදනම් වෙලා අධිකාරියට දන්වන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිසියට දන්වන්න. මේ වගකීතු ආයතන තියෙනවද මේ මාරක්ෂක? ඒකම දවල්ට දැන් මේ ඒක තමයි අපි දැන් ගොඩනගා ගන්න ඕනේ. මේක ඉදිරියට යන්න ඕන ගමනක්. ලොකු ගමනක් යන්න තියෙනවා මේ පනතත් එක්ක. අනික ඒ සාක්ෂිකරුවගේ වගකීම වින්දිතයාගේ හැටියට දීලා තියෙන තමා මේ පනතේ තියෙන දෙයක් තමයි ඔවුන් මේ නඩුවේ වෙන ප්‍රගතිය දැනගන්න. මේකේ ඉතාමත් විශේෂයෙන්ම නියම කරලා තියෙනවා ඒ අයට නඩු දිනය කුමක්ද මේකේ ඊළඟ බැප ලබාගෙන තියෙනවද මේ විත්තිකාරයා ඊළඟට නඩු විභාගයේදී මොකද්ද සිද්ධ වුණේ ඊළඟ තත්ත්වය මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඔහුට දඬුවම් මොකද්ද සමාවෙන නීතිචින්ද වෙන අපිට දුරකථන ඇමතුමක් තියෙනවා කඩවතින් සිරිපාල මහත්මයා ආයුබෝවන් ඔබතුමාට අයිබෝන් කතා කරන්න පුළුවන් ඔබතුමාට? හලෝ. ඔව් කතා කරන්න. මම සිරිපාල කියලා කඩවතින්. ඔව්. මම දැන් වර්ෂ 5කට 6කට විතර ඉස්සෙල්ලා වර්ෂ නමට හරියට මතක නැහැ අධිකරණය මීගම අධිකරණයේදී බුක් කීපර් කෙනෙක් අල්ල සිද්ධියකට කොටු කෙරුවා. එතකොට ඒ පුද්ගලයා ඉන්නේ ඉඹුල්ගොඩ දිහා මම බස් එකේ ළඟම බස් එක යනකොට මේ පුද්ගලයා මට බලපෑමක් ඇති කරා මගේ ජීවිත හානියක් කරනවා කියන එක යම් දවසක. එතකොට අපිට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වෙන තත්ත්වෙ මොකද්ද කියන එක මට වටහා ගන්න ඕනේ. ඔව් දැන් ඒ දැනත්තා සාක්ෂිකාරයෙක් මේ නඩුවේ එතකොට සාක්ෂිකරුවෙකුට කරුණු ලැබු බලපෑමක් ආරක්ෂාවේ ස්වභාවය ගැන ආරක්ෂාවේ ස්වභාවය දැන් එතකොට එකක් තමයි ඒ සම්බන්ධව මහත්මයාට පුළුවන් පොලිසියට පැමිණිල්ලක් කරන්න මේ තැනැත්ත මෙන්න මේ විදිහට දැන් හැබැයි මේක දැන් වර්ෂ ගානකට ඉස්සෙල් ලැබුණයි කියලා කියන්නේ මට මේ වගේ තර්ජනයක් කළා මේ සම්බන්ධව පරීක්ෂා කරලා බලන්න කියලා ඒ සම්බන්ධව 8 වෙනි වගන්තිය යටතේ ඒක එක 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 ක්‍රමයක්. එහෙම නැත්නම් අධිකාරියට දැනුම් දීමක් කරන්න පුළුවන් ඍජුවම අපේ අධිකාරිය වෙනම කොට්ටාශයක් තියෙනවා ඒ නීති අංශයක් තියෙනවා මට මෙන්න මේ වගේ තර්ජනයක් සිදු වෙලා තියෙනවා මේ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා. ඒ පැමිණිල්ල අපිට ලැබුණයින් පස්සේ අපි ක්ෂණිකව එහා අදාළව කටයුතු කරන්නයි කියලා පොලිස් කොට්ටාශයක් පිටුලා තියෙනවා මේ සම්බන්ධව වැඩ කටයුතු කිරීමට. ඒක තියෙනවා පනතේ 19 වෙනි වගන්තියේක අපරාධයක වින්දිතයන්ගේ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ටාශය. එතකොට අපි ආරක්ෂක කොට්ටාශයට මේ පැමිණිල්ල යොමු කරලා මෙහි ඇති නිර්වද්‍යතාවය සත්‍යභාවය මොකද්ද මේකේ මෙලා තියෙන්නේ කියන එක ගැන පරීක්ෂණයක් කරලා ඒ අදාළ අවශ්‍ය කරුණු සොයා ගැනීමෙන් පසුව ඊට අදාළව මේ ඒ කරුණු ලැබූ තැනත් ඇත්ත වශයෙන් මේ කියන කතාවේ ඇත්තක් තියෙනවා නම් ඒ කතාව තුළ සත්‍ය ගැබ් වෙලා තියෙනවා නම් කරන පැමිණිල්ල ඊට අනුව ඒක ඒ වැරදි කරුණු ලැබූ තැනත්තාට විරුද්ධව අපි මේ පණ තැරදි වැඩ කටයුතු කරනවා. දැන් මේ ඒ තැනත්තාට කලකට ඉස්සලා සිද්ධ වෙච්ච දෙයක් තිබෙනවා නම් ඒක තවදුරටත් දිගටම වෙනවා නම් ඒ ගැන තමයි ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ පණත හරහා ඒ අයට හොඳ ප්‍රවිෂ්ටයක් තියෙනවා. බය නැතුව ගිහිල්ලා පොලිසියට බැරි වුණත් අධිකාරියට කර ගමන් ඒ කොට්ටාසයට දැනුම් දීලා ඔවුන්ගේ ඒ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරනවා. හැබැයි ඒක පැහැදිලිව ඒ කියන දේ සාක්ෂියක් තියෙනවා නම් ඒකත් එක්ක ඒ කරුණ කියන්න ඕන. නිකන් ආවට ගියාට මේ පනත
තමන්ට මේ රිසි පරිදි කෙනෙකුට විරුද්ධව පාවිච්චි කරන්න ඉඩ දෙන්න බෑ. අපි මේක සුපරීක්ෂාකාරිය බලන්න ඕන. මේකෙන් අයුක්තියක් වෙන්න දෙන්න බෑ. නමුත් දැන් මේ මහත්මයාට ඉතාම වැදගත් දෙයක් මගේ මිත්‍රයා කිව්වේ මේ යම්කිසි අවස්ථාවක දැන් ඔය කියපු පැමිණිල්ලට අනුව ඒ තර්ජනය කරයි කියන්නේ බොහොම කාලයකට ඉස්සෙල්ලා මට දැන් මට අවබෝධ වෙච්ච හැටියට. නමුත් දිගින් දිගටම මේක පවතිනවා නම් ඔය කියන තර්ජනය මයිදානයක වැදගත් ප්‍රශ්නයක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහුව මේ පනතේ මූලික හරය තමයි යුක්තිය පසඳලීමේ කාර්යදාමය. කෙනෙක්ව ඈත් කිරීම සඳහා කරනු ලබන වැරදි වැළැක්වීම. ඒක තමයි මේක සංක්ෂිප්ත අදහස. මොකෝ මේ සියලු දේවල් දැන් මේ මහත්මයා ඔහු දෙන සාක්ෂිය වැළැක්වීමට ඒ මගින් යුක්තිය පසඳලීමේ කාර්යයට කරනු ලබන බාධා කිරීමට තමයි ඔය කියනු ලබන තර්ජනය කරයි කියන්නේ. මේ සෑම පනත් මේ වගන්තියක්ම මේ නීතියක්ම මෙතන ගොඩනැගිලා තියෙන්නේ මේ යුක්තිය පසඳලීමේ කාර්යයට දායක විය යුතු අර අනිත් කොට්ටාශය සාක්ෂිකරුවෝ වින්දිතයෝ ඔවුන්ට බයක් නැතුව පැකිලීමක් නැතුව ආරක්ෂණයක් සහිතව විශාල වගකීමක් සහිතව මේ යුක්තිය පසඳලීමේ කාර්යයට කොයි ආකාරයට දායක වෙන්න පුළුවන් කියන එක. ඕක තමයි සංක්ෂිප්ත අදහස මේ පරතේ. ඉතින් ඉතාම හොඳ උදාහරණයක්. දැන් මහත්තයා දිගින් දිගට මේ තර්ජනය පවතිනවා නම් අපි ඒ ගැන පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ මහත්මයාට කෙලින්ම අපේ අධිකාරියට ලියන්න පුළුවන්. බත්තර මුල්ලේ තියෙන අපේ අධිකාරිය බත්තර මුල්ලේ පිහිටලා තියෙන්නේ මේ ළමා අධිකරණයේ තියෙන ඒ ස්ථානෙමයි තියෙන්නේ. මං ගම යුල ඇඩ්‍රස් එක නේ. සම්බන්ධ කරගත හැකි දුරකථන ඇමතුමක්. ඔව් දැන් මං මේ වෙලාවේ නම් ගෙනත්ලා නැහැ. නමුත් ඔබතුමා අපිට ඒක පසු වෙලාවක දන්වන්න පුළුවන් මේ රූපවාහිනි මාර්ගයෙන්. ඒ එතකොට ඒක එතනට දන්නන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිස් කොට්ටාශය මේ සම්බන්ධ විශේෂ පොලිස් කොට්ටාශය තියෙනවා. ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරන පොලිස් නිලධාරි මහත්වරුන් කොටසක් ඒ ස්ථානයේ ඉන්නවා. රට පුරාම ගිහිලා විශාල කැපවීමකින් වැඩ කරන මහත්වරු මට හිතා ගන්නත් තමයි මේ තරම් මහන්සිලා කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මේ මහත්වරු ඒක මේ අර මිහිඳු මහවතේ පිහිටලා තියෙන කොට්ටාශයක්. ඒක කෙනෙකුට පේනවා අලුත්කඩි උසාවියට එන මාර්ගයේ. අන්නෙම ස්ථානෙට ගිහිල්ලා පැමිණිල්ලක් කරත් අපිට පුළුවන්කම තියෙනවා ඒ ගැන පරීක්ෂා කරලා බලන්න. හොඳයි. අපි කතා කරමින් සිටිනේ අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් මුහුණ පාන ගැටලු සම්බන්ධව. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා සමන් ජානක මහත්මයා ගාල්ලෙන්. ඔබතුමාට පුළුවන් අපිට කතා කරන්න. ආයුබෝවන්. ආයුබෝවන්. මට අහන්න තියෙන ප්‍රශ්නේ ඔක කතා කරන්න. මට අහන්න තියෙන්නේ අපේ තිබුණ ගාල්ල තරගස්වල පැරඩයිම් ක්ලෝතින් කියලා ගාමන්ට් එක. අපි ඔබේ රූපවාහිනියේ ශබ්දය අඩු කරන්නට පුළුවන් නම් අපිට ඔබ පැහැදිලිව ඇහෙනවා. මේ ඒක ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ අපේ අපිට ෆැක්ටරියේ වහල ඉවර වෙලා ඊට පස්සේ අපිට නඩු දාලා තිබිලා අපි ඒකෙන් දිනුවා. පළවෙනියෙන් කම්කරුවගේ නඩු අහලා අපි දිනුවා. දිනුවට පස්සේ දෙවෙනි සැරේට අපීල් කරා ආයි දෙවෙනි උසාවියට. ඔව්. ඊට පස්සේ ආයි මේ ඒකනොත් අපි දිනුව දෙවෙනි පාරත්. දිනලා තුන්වෙනි පාර අලුත් කඩේ උසාවියේ නඩු දැන් අහන්න පටන් ගත්තා. ප්‍රශ්නේ කියන ඒකද දැන් අපිට මුලින් කරේ නඩු වාර 3ක් 4ක් ඇතුළත නඩු දැන් තුන්වෙනි පිල්ලක නිසා අවසන් වෙයි කියලා. දැන් නඩු වාර 10ක් වෙනකන් අපි අලුත් චරිත සාවිය ගියා. අපේ ජේසී වැලියමුණ මහත්මයා තමයි අපි වෙනුවෙන් පෙනී සිටින්නේ. දැන් මොකද ඔබතුමාගේ ප්‍රශ්නේ? මේ වෙනකන් තාම නැහැ නඩුව සාවියට කතා කරන්න ගත්තේ. මොකක්ද හේතුව කියන එක දැනගන්න. ඒකද ඔබතුමාගේ ගැටලු? ඉතින් මා හිතන විදිහට ඔබතුමා කිව්ව පරිදිම ඒ වෙනුවෙන් නීතිච මහත්මයා පෙනී සිටිනවා. ඉතින් ඒ නීතිච මහත්මයා දැනුවත් කරලා මේ නඩුව ඉක්මනින් ඇසීමට යම් බාධාවල් තියෙනවා නම් අනිත් පාර්ශ්වයෙන් යම් බාධාවල් තියෙනවා නම් ඒක අධිකරණයට පෙන්වා දීම හෝ ඔබතුමන්ලගේ අතින් යම් යම් ලේඛන ගුණ කිරීමේ ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාදය නැති කරගෙන මා හිතන්නේ කටයුතු කළොත් ඒ සම්බන්ධව ක්‍රියා කරන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔබ දැන් අපිට කියන දැකෙන පරිදි ඔබත් වින්දිතෙක් තමයි.
ඒ ආයතනයෙන් ඔබ තුමන්ලව පහකිරීමක් කරලා වින්දිත භාවයට පත් වෙලා තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් දැනටමත් නඩුකරයක් ගමන් කරලා ඒ නඩුකරේ ප්‍රතිඵලයක් හැටියට අභියාචනයටත් ගිහිල්ලා තියෙන අවස්ථාවක මේ හරහා උදව් කිරීම මම හිතන්නේ අපහසුතාවයක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් ඔබට තමන්ගේ නීතිච්ච මහත හරහා ඒ දෙය කරගන්න හැකියාව තියෙනවා කියන එක තමයි අපිට දැනුම් දෙන්න තියෙන්නේ. හොඳයි, ජනාධිපති නීතිචිතුමනි, මම ඔබතුමාගෙන් අහන්නකට දැන් මේ අරමුදලක් තියෙන අපරාධ වින්දිතින සම්බන්ධ අපි කතා කරමු. ඒ කියන්නේ මොනවද ගන්න පුළුවන් ප්‍රයෝජන? දැන් අන්න එක වැදගත්. දැන් මේක අපරාධ වින්දිතයන් සම්බන්ධ මේ අරමුදලක් පිහිටවීම ඉතාම වැදගත්ම කරුණක්. මේක ඇත්ත වශයෙන්ම උගාක් සංවිධානාත්මක විදියට පුළුල්ව වැඩ කරන රටක් තමයි ඇමරිකාව. ඇමරිකා වගේ රටවල් වල මේක මේ නීති හුඟක් ඉස්සරහට ගිය නීතියක්. ස්කොට්ලන්තය, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වල මේක ඉතාම ඉහළින්ම පවතින නීතියක්. ඒ මගින් වින්දිතයන්ට අර ඔබතුමිය කිව්වා වගේ මේ යම් යම් අවස්ථාවල සිදුවෙන හානි පූර්ණය කිරීම සඳහා යම් වන්දි ප්‍රදානය කිරීමක් කරනවා. දැන් ඇමරිකාවේ මේකට ඉතාම හොඳ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වන්දි පූර්ණය කිරීම සඳහා ඇති කරලා තියෙනු ඒ අරමුදල පිහිටවාගෙන යන්නේ වැරදිකරුවන් වෙන තැනැත්තන් විසින් දෙනු ලබන මුදල් වලින්මයි. ඒකෙන්මයි පවත්වගෙන යන්නේ. දැන් මේ නීතිය ලෝකයට විශේෂ වශයෙන්ම හඳුන්වා දීම සිදු වුණේ දෙවැනි ලෝක යුද්ධය පස්සේ නොයෙකුත් අවස්ථාවල් වලදී. මේ සංකල්පය නොයෙකුත් රටවල් වල ඉදිරිපත් වෙලා ආව. මොකෝ මිනිස්සු අධිකරණ ක්‍රියාදාමයට සහභාගි වෙන්නේ නැතුව මගහරින තත්ත්වයක් ආව බයට. ඒ වගේම විත්තිකරුවන්ගේ තියෙන බලපුළුවන්කාරකම් වලට, දේශපාලන හැකියාවන් වලට, මූල්‍යමය හැකියාවන් වලට, සමාජීය තියෙන ඉහළ ස්තරයේ ඉන්න ප්‍රමාණය, එහෙම නැත්නම් ප්‍රදේශයේ තමන්ගේ අනසක පතුරවාගෙන යෑමේ තත්ත්වය නිසා සාක්ෂිකරුවෝ වින්දිතයෝ බයට යුක්තිය පසුතැවීමේ ක්‍රියාදාමයෙන් ඈත් වෙලා හිටියා. ඉතින් මේකට විසඳුමක් වශයෙන් යුරෝපියන් රටවල් වල, ඇමරිකා වගේ රටවල් වල විශේෂ ක්‍රමවේදයක් අනුව තමයි මේ පනතක් මේ වගේ නීතියන් සම්පාදනය කළේ බොහොම කාලයකට ඉස්සර. මේ මෑතකදී විච්ච ගන්න මේ ලංකාව අපි පසුගාමී යතින්. නමුත් අපි සන්තෝෂ වෙනවා ආසියාකරයේ මේ දකුණු ආසියාවේ මේ වගේ විශේෂ පනතක් ගෙනත්ලා මේක පටන් අරගෙන තියෙන මුල් රට වෙලා තියෙන ලංකාව. ඒක හුඟක් හොඳ ප්‍රගමනයක්. එතකොට දැන් ඔය ඇමරිකාව වගේ රටවල් වල ඒ වන්දි මුදල් සඳහා වෙනම අරමුදලක් පිහිටවලා තියෙනවා. දැන් මේ පනතෙත් එවැනි අරමුදලක් අපි පිහිටවලා තියෙනවා. දැන් ඔය වන්දි මුදල් ප්‍රදානය කිරීම සඳහා ක්‍රම වේදයන් දෙකක් මේකේ තියෙනවා. එක ක්‍රම වේදයක් තමයි අතරමැදි අවස්ථාවකදී සිදු කරනු ලබන වන්දි ප්‍රදානය කිරීම. ඒ කියන්නේ නඩුව තවම පටන් අරගෙන නැහැ. නමුත් වින්දිතයෙක් වශයෙන් අපිට පෙනෙන කෙනෙක් ඔහුට සිදුවිච්ච ඒ ප්‍රශ්නෙට බෙහෙත් ගැනීමට යම් අපිට ඒගොල්ලන්ට අවශ්‍ය කරුණු ලබන්න නොයෙකුත් ඒ අවශ්‍යතාවයන් සඳහා අපේ පනති සදාන් කරලා තියෙනවා. අපේ මේ අධිකාරියට කරුණු ලැබූ ඉල්ලීමක් මත යම් කිසි සහනයක් අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා තිබෙන මුදල් ප්‍රමාණයට අනුව. ඒක අන්න එකත් වැදගත් මතක තියාගෙන ඉල්ලන ඕන ප්‍රමාණයක් දෙන්න බෑ. අපිට තියෙන මූල්‍යමය හැකියාවන් ඉස්සෙල්ලා නිර්ණය කරලා එම හැකියාවන් වලට අනුකූල වන අන්දමට ඒ යම් කිසි වන්දි පූර්ණයක් සිදු කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ ඇරුණු විට නඩුවක් අවසන් වුණායින් පස්සේ අධිකරණයක් විසින් දෙනු ලබන තීරණයක් මත වන්දි ප්‍රදානය කිරීමක් සිදු කරන්න පුළුවන්. ඒක මිලියන දක්වා කරන්න පුළුවන්. ඒක මිලියන දක්වාම කරගෙන යන්න පුළුවන්. එතකොට මුදල් තියෙනවා නම් ඒ වගේම යම් යම් ඒ ඇරුණු විට තියෙනවා විශේෂ නියෝගයන් දීලා බෙහෙත් ලබා ගැනීමට යම් යම් නියෝග ලබා දෙන්න ඒ සියල්ල මූල්‍යමය වශයෙන් අපිට තියෙන හැකියාවන් මත තමයි ඒක සිදු කරන්නේ. නමුත් නීතිය දැන් වෙනකොට මේක හොඳ ආරම්භයක්. එය යම්කිසි අයිතිවාසිකමක් වශයෙන් හඳුන්වලා මේ නීතියට අන්තර්ගත කරලා තියෙනවා. දැන් මෙතුමා කිව්වා වගේ අර දඩමුදල දැන් විත්තිකරුවෙක්ගේ මාර්ගයෙන්ම සල්ලි ගන්න එක ක්‍රමවේදයක් හැටියට කියපු එකේ පැහැදිලිකම කළොත් එහෙම ඒකෙන් දඩමුදලක් නියම කරනවා නම් විත්තිකරුවෙකුට ඒ වරද සම්බන්ධයෙන් ඒ දඩමුදලෙන් 20%ක් මේ මම එක පොඩි විග්‍රහ කරා. දැන් දඩ කියන එක අද මේ ධාතුගේ සංශෝධනයෙන් පස්සේ ඒක මේ ප්‍රොවින්ෂල් ලිස්ට් එක යන සබ්ජෙක්ට් එක. මොකද ඒ කියන්නේ මේ ඒක විමධ්‍යගත විෂයක්. ඒක එතකොට දඩ
කෙලින්ම තඩවලින් සල්ලි අරගෙන දෙන්න ඒක කරන්න ඒක නීතියට අනුකූල වෙන්නේ නැහැ. දැන් හැබැයි ඒ දඩ හා අදාළව කරනු ලබන දඩ මුදල් ප්‍රමාණයට සාපේක්ෂව වන්දියක් වශයෙන් නියම කරන්න පුළුවන්. ඒ කරලා ඒක අධිකරණයට පුළුවන් ඒ අපේ අරමුදලට කෙලින්ම යොමු කරන්න. ඒතරේ අරමුදල පවත්වාගෙන යන්නේ අධිකාරිය මගේ. ඉතින් චුප්පට මට ගැටලුවක් තියෙනවා. කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔබේ අධිකාරියට යද්දි මම වින්දිතයෙක් කියලා මම කොහොමද ඔප්පු කරන්නේ? සාක්ෂිමය වශයෙන් මම හරි ડોකියුමන්ට් එකක් මොකක් හරි ගෙන යනවා. ඒක තමයි පරීක්ෂා කරන්න ඕනේ. දැන් අර පොලිස්සේ මගෙන් පරීක්ෂා කරනවා. ඒ වගේම අධිකාරියටත් පුළුවන්කම තියෙනවා. අධිකාරියෙත් තියෙනවා පරීක්ෂා කිරීම සඳහා වෙනම කොට්ටාසියක් පිහිටවලා. අධිකාරීට බලයක් තියෙනවා. අපි යටතේ ඉන්න විශේෂ නිලධාරි කොට්ටාසි දැන් ඔකට මං උදාහරණයක් කියන්නම්. ඔකට සමගාමී වෙන තව පනත දැන් මානව හිමිකම් කඩකිරීම පිළිබඳ පනත ඒගොල්ලොන්ගේ විමර්ශනය කරන්න වෙනම නීතිඥවරු ඉන්නවා, නිලධාරීන් ඉන්නවා. ඒ ස්ථානවලට ගිහිල්ලා ඔවුන් පරීක්ෂා කළ බලයටම වාර්තාවක් සපයනවා. ඒ සපයන ලැබූ වාර්තාව මත පදනම් කරගෙන තමයි ඒ අපරාධේ මේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යම් යම් නිර්දේශයන් සිදු කරන්නේ. අන්න ඒකට සමාන තත්ත්වයක් මේ අධිකාරියට දීලා තියෙනවා. අධිකාරිය විශාල බලතල තියෙනවා. විශාල බලතල තියෙනවා. යම් කිසි විදිහකට ඒ පුද්ගලයා මානසික වශයෙන් වැටලා ඉන්නවා නම් ඒ වින්දිතයා ඒ අය සුවපත් කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගන්න උපදේශන සේවාවන්ට යොමු කරන්න. එතකොට සාක්ෂිකරුවන්ට යම් කිසි විදිහකට ඔවුන් කියනවා නම් අපිට ආරක්ෂාවක් දෙන්න කියලා ඒ ආරක්ෂාව සපයන්න. ඒ දේවල් සම්බන්ධව ජනතාව දැනුවත් වෙලා ඉන්න ඕනේ. බය නැතුව ඒ දේවල් ඔබ වෙනුවෙන් තිබෙනවා කියන එක. නැත්තම් අපිට දැන් කිසි ආරක්ෂාවක් නැහැ කියන සිතුවිල්ල මත සමහර වෙලාවට අධිකරණයකට නොයා ඉන්න පුළුවන්. මෙතුමා කිව්වා වගේ බලය ධනය නිසා ඒ වගේ දේවල් නොකර ඉන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්න දෙයක් නැහැ. අධිකාරිය මගින් ඔබේ ආරක්ෂාව සරසන්ඩ කටයුතු කරන්න මේ පනත යටතේ විශේෂ ප්‍රතිපාදන තියෙනවා. එනිසා ඔබගේ ඥාතියා ඔබගේ දරුවෙක් මේ වින්දිතයෙක් බවට පත් වෙලා මානසික වශයෙන් වැටිලා ඉන්නවනම් ඒ තැන් සුවපත් කරන්න මේ අධිකාරිය නිර්භයව ඉදිරිපත් වෙනවා. ඒ වගේම දැන් අධිකාරියේ දෙනු ලබන නියෝගයක් කඩකරොත් හරියාකාරව නොපැද්දොත් දැනට පවතින නීති අරතේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණය කරාම යොමු කරන්න පුළුවන් තත්ත්වයක බලයක් අපිට තියෙනවා. ඉතින් ඒක නිසා සැහැල්ලුවට ගත හැකි දේවල් නෙමෙයි. තාම පුළුල් බලතල. එතකොට ඒ වගේම අධිකාරිය පිහිටුවීමේදී ඒකේ කම්පොසිෂන් එක ඒකේ සංයුක්තිය හරිගස්සලා තියෙන්නේ නොයෙක් සෑම ශේෂ්ත්‍රයක්ම ආවරණය වෙන විදියට. දැන් උදාහරණයක් වශයෙන් අද මම අපේ මගේ මිත්‍රයා කිව්වා ඉතාම වැදගත් දෙයක් මානසික වශයෙන් වැටීමක් සිදුනවා. එතකොට ඒ වෙනුවෙන් ඒ සම්බන්ධ අවශ්‍ය ඒ ශේෂ්ත්‍රයේ පිළිබඳ අවශ්‍ය කටයුතු කිරීම සඳහා මහාචාර්යවරයෙක් නීල් ප්‍රනාන්දු මහාචාර්යතුමා ඉතාමත්ම හොඳ මේ මානව මනෝවිද්‍යාඥයෙක්. එතුමා ඒ වෙනුවෙන් වෙනම කටයුත්තක් සිදු කරගෙන යනවා. එතකොට ජුඩිෂල් මෙඩිකල් ඔෆිසර් වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහත්මයා ඒ මහත්මයා ඒ වහාරක විද්‍යාව හා අදාළව ඒ අවශ්‍ය කටයුතු සියල්ල කරගෙන ඒක වෙනම එයාගේ පැත්තෙන් බලාගෙන යනවා. එතකොට ළමාසා NCPA National Child Protection Authority එකේ ඒ වෙනුවෙන් කෙනෙක්ව නිල බලයෙන් පත් කරලා තියෙනවා. ඒ වගේ නොයෙකුත් ඒ හැම ආයතනයක්ම ආවරණය වෙන විදිහට කෙලින්ම මේ විෂයපතයට ඇතුළත්ව වින්දිතයාගේ ආරක්ෂණය සැපවීම සඳහා අවශ්‍ය කරනු ලබන සියලු කටයුතු කිරීමේ අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට දායක විය යුතු ඒ පුද්ගලයන්ගෙන් යුක්ත සංයුතියකින් තමයි මේ අධිකාරිය පිහිටලා තියෙන්නේ. ඉතින් ඒකේ වැදගත්කම තමයි ඒ මත ඒ සියලු ශේෂ්ත්‍රයන් කරා අවශ්‍ය කරනු ලබන අවධානය හරියාකාරව අපිට යොමු කරන්න පුළුවන්කමක් ලැබීම. තවදුරටත් ඒ ගැන කියනවා නම් වින්දිතේකට සාක්ෂි දෙන්න එන්න ඉස්සෙල්ලා පරීක්ෂණ කටයුතු වලදී ඔවුන්ට යන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් සමහර වෙලාවට ඒ පුද්ගලයන්ට නවීන තාක්ෂණය හරහා විශේෂයෙන්ම එතනට වීඩියෝ සාක්ෂි මගින් කටයුතු කරන්න මේ ආයතනයෙන් ඉල්ලන්න පුළුවන්. එතකොට ඒ අය සලකලා බලලා ඒකේ වටිනාකමක් තියෙනවද ඒක කළ හැකිද ප්‍රායෝගිකව ඒක යම් කිසි ක්‍රමවේදයකට කරන්න පුළුවන්ද කියලා බලලා ඉවරලා ඒ වෙනුවෙන් ඒක කටයුතු කරලා ඉවරලා ඔවුන්ට ඒ සහය දෙන්න පුළුවන්. ඉතින් මේ ඒක පොඩ්ඩක් කියන්න දැන් ඒක ඉතාම වැදගත් වශයෙන් ආව මේ පනතට ආපු සංශෝධනයක් තමයි ඒක 2017 නොවැම්බර් 17 වෙනිදා තමයි ඒ ඔය වෙන ස්ථානයක ඉඳලා සාක්ෂි දීම සඳහා කරනු ලැබූ ඒ හැකියාව. දැන් මේක මට කියන්න ඕන යම් කිසි විදියකට බොහොම මේ තර්කවලට භාජන විශ්ස දෙයක්. මොකද මේක
පාවිච්චි කරලා යම් යම් අවස්ථාවලදී මේ ජාතික ආරක්ෂාවට හානි වෙන විදිහ යමක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ආවා. ඒ ප්‍රශ්නෙට උත්තර දීලා තියෙනවා මේකෙන්. ඒ කියන්නේ ඈත ප්‍රදේශයක ඉඳලි වෙලා වීඩියෝ මගින් කතා කරලා දැන් මේක ලෝකෙ හුඟක් තැන්වල වෙන දෙයක් වීඩියෝ කොන්ෆරන්සින් කියලා කියනවනේ. ලංකාවෙත් ඔය සාක්ෂි දීම දැනට සිදු කරනවා, කොමර්ෂියල් කෝට්ස් වල සිදු කරනවා, වාණිජ අධිකරණ වල එක කරනවා. ඒක මේ අලුත් දෙයක් නෙමෙයි, මේක ලෝකෙ පුරාම වෙන දෙයක්. නමුත් මේ වගේ අවස්ථාවකදී සිදු කිරීමේදී අපි ඒකට අවශ්‍ය කරුණු ලබන නීතිමය රාමුව ඉතාමත්ම හොඳින් සකසලා තියෙනවා. ඒක නිසා ඒක කිසිම විදියකින් අගතියකට පත් කරන්න පුළුවන් කමක් නැහැ, කෙනෙකුට අවභාවිත කරන්න පුළුවන් කමක් නැහැ. අවශ්‍ය නීතිමය ඒ සම්පාදක මත ඒ සීමා බන්ධනයන් යටතේ හරියාකාරයේ සාක්ෂි ලබාගෙන පිට ඉඳලා සාක්ෂියක් දීමට තරම් හැකියාවකුත් මේකේ දදා කරලා තියෙනවා. දැන් ඔක මේක ඉතාම වැදගත්. දැන් හුඟක් රටවල් බලන් දැන් දරුවෝ සාක්ෂි දෙන්න ආපුවම අධිකරණවල ඒ දරුවන්ට ඒක මහ විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන තැනක්. ඒක ඊගාට අර සෙකන්ඩරි වික්ටිමයිසේෂන් කියන එක. දැන් කාන්තාවකට අධිකරණයකට ඇවිල්ලා තමන්ට සිදුවිච්ච කාමුක වශයෙන් සිදුවිච්ච අපරාධය ගැන නැවත නැවත පුන පුනා කියන්න යනවායි කියන එක මහ විශාල ප්‍රශ්නයක්. ඒක මානසික ප්‍රශ්නයක්, සමාජීය ප්‍රශ්නයක්, ලැජ්ජාවට පත් වෙනවා බොහොම වෙලාවට. සෙකන්ඩරි වික්ටිමයිසේෂන් කියන එක දැන් මේ පනත යටතේ තියෙන කරුණු මතින් පුළුවන්කමක් තියෙනවා මේ දේවල් වලට හොඳ පිළියමක් දෙන්න. කොහොමද අපි ඒ වයෙන් ඇතිවෙන්න පුළුවන් ඒ හානිය අවම කරලා ඒ තැනැත්තියට තමන්ගේ සිදුවිච්ච හානිය සාක්ෂියක් හැටියට ඇවිල්ලා අධිකරණයක දෙන්න පුළුවන් කියන එක. මං හිතන්නේ බොහොම ස්තුතියි ජනාධිපති නීතිඥවරයතුමනි ඔබ දෙපළටම. මං හිතන්නේ බොහෝ හරවක් දේවල් අපි කතා කරා. ඔබ වින්දිතේ නම් ඔබ සාක්ෂිකාරයෙක් නම් ඔබට පුළුවන් අපිට කතා කරන්න. එතුමන්ලා ඉන්න ඔබ සම්බන්ධව මේ සම්බන්ධව ඔබ දැනුවත් කරන්න. මං හිතන්නේ ඉදිරියටත් අපි මේ සම්බන්ධව වැඩ පිළිවෙලක් අපි ගෙන යන්න සූදානම් කරලා තියෙනවා. ස්තුතිවන්ත වෙන ගමන් නීතිඥවරුන් දෙපළට හදට අපි වැඩසටහනින් සමු ගන්නවාම. යන්න කලින් අපේ ලිපිනේ මතක් කරන්න කැමති නීතිය යුක්තිය හා සාධාරණත්වය නිෂ්පාදක කාලීන සිදුවීම් ඒකකයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 අයිපොඩ්.